අදත් සූදානම් වන්නේ කොරෝනා පිළිබඳ ඇත්ත නැත්ත විමසන්නටයි. අපි ඔබෙන් අහනවා ඔබේ දෑත් ඇත්තටම පිරිසිදුද? සබන් වතුර පාවිච්චි කරාට ෆේක් නිවුස් බොරු පතරවන්න ඔබ ඔබේ දෑත් පාවිච්චි කරේම නැද්ද? නලක මං හිතන්නේ මේ බොරුව එහෙම නැත්නම් මේ ෆේක් නිවුස් එක්තරා විදිහක මෝඩ වැඩක්ද? ඔව් ඒකනේ අර අප්‍රේල් පළවෙනිදා මෝඩයාගේ දිනය හැටියටත් සමරන්නේ නොඑක් සංස්කෘතියන්ගේ. හැබැයි එහෙම අහිංසක විහිළු එක දවසක කරලා එදාම පැය කීපයක් ඇතුළත ඒක හෙලිකරන එක වෙනම දෙයක්. දැන් වෙලා තියෙන්නේ අප්‍රේල් පළවෙනිදා විතරක් නෙමෙයි හැමදාම මෝඩයාගේ දිනයක් වේගෙන එනවා. ඒ හින්දාම අප්‍රේල් දෙවනිදා දැන් පහුගිය අවුරුදු කීපය තිස්සේ ජාත්‍යන්තරව බොරු වලින් බේරී සිටීමේ දිනේ එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් ෆැක්ට් චෙකින් ඩේ හැටියට සමරනවා. දැන් ෆැක්ට් චෙකර්ස්ලා කරපු නොඑක් හෙලිදරව් අපි මීට පෙරත් ඉදිරිපත් කළා තියෙනවා. අද තව ටිකක් බලමු ෆැක්ට් චෙකින් ගැන තොරතුරු ටිකක්. කොරෝනා ගැන සමහර බොරු බොහොම සූක්ෂමයි, ලේසියෙන් හඳුනා ගන්නත් බෑ. අන්න එතෙන්දි තමයි මේ ෆැක්ට් චෙකර්ස්ලා කියන පිරිස අපේ උදව්වට එන්නේ. ෆැක්ට් චෙකර්ස්ලා සමහරු මාධ්‍යවේදියෝ, තවත් සමහරු පර්යේෂකයෝ. මේ අයගේ ජාලයකුත් දැන් තියෙනවා ඉන්ටර්නැෂනල් ෆැක්ට් චෙකින් නෙට්වර්ක් කියලා. ඒ ජාලයට සමාජික සංවිධාන 100කට වැඩිය ඉන්නවා. ජනවාරි මාසේ අග මේ ජාලය පටන් ගත්තා කොරෝනා වෛරස් පිළිබඳ දුෂ්තරතුරු ඩේටාබේස් එකක්. අප්‍රේල් 12 වෙනකොට මේ ඩේටාබේස් එකට ලෝකයේ විවිධ රටවල් 70කින් භාෂා 40කින් ගලා ගිය කොරෝනා දුෂ්තරතුරු 3000කට වැඩිය එකහො වෙලා තිබුණා. දැන් මේ 3000 අතර ලංකාවෙන් ගිය දුෂ්තරතුරුත් තියෙනවා. ඒ සඳහා ලංකාවේ ෆැක්ට් චෙකින් කරන්නේ AFP කියන ප්‍රංශ ප්‍රවෘත්ති සේවයත් ෆැක්ට් ක්‍රෙසෙන්ඩෝ කියන ඉන්දියානු සමාගමත්. කොරෝනා ගැන යන සමහර බොරු නම් අහිංසකයි. උදාහරණයක් ඇටියට මේ දවස්වල ලංකාවේ ඉඳලා බලපුවාම හිමාලය කන්ද පේනවා කියනවා. ඒක බොරුවක්. තවත් සමහර බොරු ඊට වැඩිය ටිකක් ජනයා මුලා කරනවා. උදාහරණයකට බේකරි කෑම අහිතකරයි කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය කිව්වලු. එහෙම එකක් කියලා නැහැ බොරු. ලාංකික වෛද්‍යවරයෙක් කොරෝනා සඳහා රැපිඩ් ටෙස්ට් එකක් ක්ෂණික පරීක්ෂාවක් සොයා ගනී. එහෙම එකක් වෙලා නැහැ. ඉතින් අන්න ඒ වගේ සමහර අවස්ථාවල ජනයා නොමග යවන සුළු තොරතුරු Facebook ඇතුළු විවිධ සමාජ මාධ්‍ය ජාල හරහා පැතිරෙනවා. ඒ වගේම ලෝකේ බොහෝ රටවල වාර්තා වෙච්ච පොදු බොරුත් තියෙනවා. අද රෑ හෙලිකොප්ටරයකින් විෂබීජනාශක එහිනවා, ඒ නිසා නොවරදවාම ගෙවල් ඇතුලේ ඉන්න කියන ඔය බොරුව ලංකාවෙත් ගියා, ආසියාවේ වෙනත් බොහෝ රටවලත් ඒ දිනවල පැතිර ගියා. ඒ සියල්ලමත් බොරු. මාර්තු මාසේ මැද Facebook එකේ දහස් වාරයක් ෂෙයා වෙච්ච එක පුවතක් තිබුණා, කොරෝනා වෛරසය කුකුලන්ටත් වැළඳිලා චිකන් කාලා හමාරයි කියලා. මේක මුළු මනින්ම බොරුවක් කියන එක ලංකාවේ සෞඛ්‍ය බලධාරීන්, පශු වෛද්‍ය බලධාරීන් කියා සිටියා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වෛද්‍ය අශාන් පතිරණ කිව්වේ මේක අපේ මහජනයා බියටපත් කරන්නට සිතා මතාම පතුරවපු බොරුවක් කියලා. ඉතින් මේ බොරුව AFP ප්‍රවෘත්ති සේවය ෆැක්ට් චෙක් කළා, එහෙම් පිටින්ම බොරුවක් බව හෙළිදරව් කළා. කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ වැඩපිළිවෙලේ කොටසක් විදිහට මේ දිනවල රෝහල් ආශ්‍රිතව අහඹු පරීක්ෂණ සිදු කරනවා. නමුත් සමාජයේ මේ පරීක්ෂණ පිළිබඳ පැහැදිලි අදහසක් නැහැ. ඒකට හේතුව ව්‍යාජ තොරතුරු. මේ පරීක්ෂාවන් ගැන නිවැරදි තොරතුරු දැනගන්න අපි කතා කරා වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ වෛරස් රෝග පිළිබඳ විශේෂඥ ජූඩ් ජයමහට. ඩොක්ටර්, දැන් වෛරසය ශරීරගත වෙලා තියෙනවද කියලා දැනගන්න කරන්න පුළුවන් පරීක්ෂාවන් මොනවද? පරීක්ෂා ප්‍රධාන වශයෙන් පරීක්ෂා කීපයක් තියෙන්නේ. ඒනොත් ප්‍රධාන වශයෙන්ම අපි උපයෝගී කරගන්නේ ජානමය අලෝක පරීක්ෂණයක්. මෙය ප්‍රචලිත වෙලා තියෙන්නේ PCR කියන චෙටිවදනෙන්. එය පොලිමරේස් චේන් රියක්ෂන්. මෙහිදී කෙලින්ම වෛරසයේ තියෙන ජානමය අණුවක් විශාල ගුණනය කිරීමක් මගින් පරීක්ෂණාගාරයේදී ඉතා නිවැරදිව එය අපේ සෙම් පටලවල තිබෙනවා කියලා හරියටම නිවැරදිව තහවුරු කරගන්න පුළුවන්. ඉන් පස්සේ සමහරක් රටවල මෙය සමාජ වශයෙන් කොච්චර ගිහිල්ලා තියෙනවද කියලා, එහෙම නැත්නම් අපි ගමු ගාණයකදී මිනිසුන් 100ක් හෝ 200ක් විශේෂම අපේ එකට කියන කන්ටැක්ට් ට්‍රේසින් කියලා, එහෙම නැත්නම් මෙය කී දෙනෙකුට මෙය වැළඳලා මෙතෙක් කල් වැළඳලා තිබුණාද කියලා එම ගහනවල පරීක්ෂා කරනවා. ඒකදී වැදගත් වෙන්නේ ප්‍රජා සෞඛ්‍යමය විදියට, විශේෂ නැත්නම් එපිඩීමියොලොජිකලි තමයි ඒක වැදගත් වෙන්නේ. එහිදී ප්‍රතිදේහ හැදෙනවද කියලා බලන්න ඔවුන්ගේ රුධිරය ප්‍රතිදේහ කොරෝනා වෛරස් වලට විරුද්ධව ඔවුන්ගේ රුධිරය ප්‍රතිදේහ තියෙනවද කියලා බලන්න පරීක්ෂාවක් සිදු කරනවා. නමුත් මේ කන්ට්‍රෝල් පරීක්ෂාවක්
सक्रिय रोगी हजरागे परीक्षा नि गाने की मैं पत्रिकन वेगे हो उच्चर प्रदेश पशु विपरम परीक्षण सिद्धुरा एक यानी डॉक्टर में एंटीबॉडी टेस्ट भी दिया था समाजे कथाकरण परीक्षा। एंटीबॉडी टेस्टिंग वाले भी इस वक्त मैं खांड देख रहे थे मार्ग चल रहा है अब ये देखा मैं संसाधन एक करो पीसीआर परीक्षण या समय मूर्ख आले थी रोके वाले जिला देख लेते हैं या इतना एक आप ये किया ना गोल स्टैंडर्ड के लिए समय प्रमिति है कहने के एक सापेक्ष समय अनित्य बलाने एक बार आप टेस्ट कर ला टेस्ट का नेगेटिव वेच के ने नैवत आसादने में ने पुलवान नहीं द पुलवान है क्या वक्त है ना संभाल क्या आती है ना सामान्य पूर्व ऐसे कोहम द देने का नहीं था मंग आसादने वेला किया ला रोग लक्षण पहाड़ वाला दिल बाला द मांग सिखाए ने एक फ्रिजा सो के तमा एवलांट जिला पिरा नंबर है एक ने खता कर ला एवलांट का मैं रोग लेते हैं ना पुलवान कोरोना की अन्य सेल्लमक निमे एनिसा कोरोना के ना विहिलु कराने पा बोरु पतरवाने पा ओना अलग මේක විහිළුවක් නන් නෙවෙයි අර එදා විරිදුවෙන් කිව්වා වගේ ඔබත් කොරෝනාම්බෙක් නම් වෙන්න එපා පරිස්සමින් ඉන්න